අපේ එකම දැන් ඔබවහන්සේ දැන් කිව්ව වගේ සියලුම කාරණා එක්ක මේ රටේ ආර්ථික අභිවෘද්ධිය වැටලා තියෙනවා. ඒ ප්‍රශ්න විසඳන්න ඔබවහන්සේ මේ කියපු කරුණු එක විසඳන්න මේ දැන් ඊළඟ ජනාධිපති වෙලට පැරණි නම් කීපයක් ගැන කතා වෙනවා. මේ ප්‍රශ්න විසඳිය හැක්කේ අලුත් අපේක්ෂකුනේ නෑ. නෑ මහත්තයා, අපි අලුත් අපේක්ෂකයෝ තමයි හැමදාම ගත්තේ. හැමදාම අලුත් අපේක්ෂකයෝ ගත්තා. ඒ අපේක්ෂකයා හොඳයි කියලා කරට ගත්තා, ඔළුවට ගත්තා. ඊට පස්සේ බිමට අතහැරියා. අපිට තේරෙනවා පුස් වෙඩිලි කියලා බලනකොට. අවුරුදු පහට එන පුස් වෙඩිලි, පුස් වෙඩි වෙඩිල්ල තියෙනකොට අපි හිතනවා මේකේ බුලට් එක හොඳට තියෙයි කියලා. මේක ගානට අල්ලලා යයි කියලා. නමුත් බුලට් එක ඇවිල්ලා බලනකොට තේරෙනවා පුස් වෙඩිල්ලක් කියලා. ඒ පුස් වෙඩිලි පස්සේ යන්න අපිට ආවේ නිදහස. ඇත්තටම 48 නිදහස ගත්තද හම්බුණාද? අපේ නිදහස ගත්තද ඉබේ හම්බුණාද? නැත්නම් සුද්ධ මේක අතහැරියාද? අපේ සටන නිදහ අර කියනවනේ කොඩිය සුද්ධගේ හෙත් කොඩිය අපගේ කියලා අර මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තයා ලියපු සින්දුවක. ඒ වගේ ඒ නිදහසෙන් පස්සේ අපිට තිබුණ ජාතික වැඩපිළිවෙල මොකක්ද? අපිට කියලා ආපු අනන්‍යතාවය මොකක්ද? අනුන්ගෙන් ණයට අරගෙන කනවා. එතකොට ණයට ගන්න එකනොත් පග හංග ගන්න කොටහක්. අතලොස්සා අපේ විශාල පිරිසකට යනවා. ඒ නිසා අපේ රටේ ගොඩක් දෙනා දුක් විඳිනවා ජනතාව. ඒ දුක තමයි අපිට දරා ගන්න බැරි. ඒ දුක තමයි අපිට වාවන්න බැරි. අපේ හැම මිනිස්සයම කිසියම් දේශපාල පක්ෂයක ඉන්නේ. හැම කෙනා ඒ පක්ෂේ මතේ ඉඳගෙන තමයි කතා කරන්නේ. හැබැයි ඒ මතෙන් හිටිය කියලා ඌට ඇති වැඩකුත් නැහැ. ඒ මතේ අරගෙන යන එකාට ඇති සත්ත පහක වැඩකුත් නැහැ. කණයුම් කනවා. එතකොට භික්ෂුන් වහන්සේ නමක් හැටියට පක්ෂ දේශපාලනට යාම කියලා කියන එක මන් දකින්නේ වරදක්. මොකද භික්ෂුවට සිවිල් අයිතිය තියෙනවා. සියලු සිවිල් අයිතීන් තියෙනවා. හැබැයි සිවිල් අයිතීන් වලට උඩින් ආගමික අයිතියක් තියෙනවා. එතකොට ඒ භික්ෂුව තේරුම් ගන්න ඕන ඒ තමන්ගේ අයිතිය රටට දැයට සමයට ඔරොත්තු දෙන විදියට භාවිත කරගන්න. රටට දැයට සමයට ඔරොත්තු දෙන විදියට. දැන් ඔබතුමා විමසපු විදියට දැන් ඊගාව එක්කෙනානේ අපි තෝරන්නේ. අපි දැන් ඊගාව එක්කෙනා තමයි ප්ලෑන් කරන්නේ. ඊගාව පහට එන්නේ කවුද? ඒ ප්ලෑන්. ඒකේ ප්‍රොජෙක්ට් තමයි මේ දැන් යන්නේ. අපි දන්නෙත් නේ අපි මේ ප්‍රොජෙක්ට් එකේ ඉන්නේ. අර කලින් මහත්මයා නිශාන්ත මහත්මයා අහපු විදියට දැන් බලාගාර දැන් කලින් MCC ගිවිසුමට කට්ටිය විරුද්ධ වුණා. ඒ විරුද්ධ වුණායි දැන් කටවල් වහගෙන. දැන් ඒගොල්ලෝ ඒක වෙන විදිහකට කරනවා. ඒ MCC ගිවිසුමම වෙන විදිහකට මේ කරනවා. යුග දනවි වෙන විදිහකට කරනවා. එතකොට දැන් මෙතන තියෙන්නේ ස්වදේශාභිමානයද? ස්වදේශාභිමානයට කොකා පෙන්නල වැඩේ කරගන්න අලුත් වාණිජ ක්‍රමද? අලුත් නිර්මාණාත්මක ලේඛනද? ඉතින් අපිට පේනවා ඒ රට ගැන හිතන මිනිස්සු අඩුයි. ඒ ජාතිය ගැන හිතන මිනිස්සු අඩුයි. බඩ ගැන හිතන අය වැඩි. තමන් ගැන හිතන අය වැඩි. දැන් මේ රටේ ජාතිවාදය කියලා එකක් නැහැ. අපිත් මේ පොළවේ හිටපු අයනේ. අපි මේක උපන්නයිනේ. අපි මේක ඉගෙන ගත්තයිනේ. අපි මේකේ කටයුතු කරපු අයනේ. මේ රටේ ජාතිවාදය කියලා එකක් නැහැ. හැබැයි කිසියම් ආකාරයකට හිටී ගමන් ජාතිවාදයක් එනවා. හිටී ගමන් එනවා ජාතිවාදයක්. ඊට පස්සේ අපි කෑ ගහ ගන්නවා, අපි මරා ගන්නවා, අපි වෙඩි තියා ගන්නවා, ගිනි තියා ගන්නවා. ඊට පස්සේ ජාතිවාදයක් නැහැ, ගිනි තිබිලිත් නැහැ. අපි ගිනි තියාගෙන අර කිසියම් කොටසක් අවශ්‍ය වැඩේ කරගෙන ඒ විදිහට. ඒ කියන්නේ චින්තනය දැන් ගමේ නායකත්වයේ කියලා ඉස්සර තිබුණ එකක්. අද ගමට නායකත්වයක් නැහැ. අද නගරයට නායකත්වයක් නැහැ. පන්සලට නායකත්වයක් නැහැ. ඔක්කොම කුලල් කාගෙන යන්නේ. එතකොට මේ නායකත්වය පිළිබඳ අදහස තමයි මේ තාම තියෙන්නේ. ඒ නිසා අපි කට්ටිය එකතු වෙලා අපි තෝරනවයි කියන කෙනා, එයා අපිද තෝරන්නේ අපේ ඔළුවට වෙන කෙනෙක් මාධ්‍ය හරහා හරි වෙන මාර්ගයකින් හරි වෙන අදහසක් කවනවද? ඒ කවන අදහසට අපි වයින් වෙනවද? අපේ අදහසද යන්නේ කියලා හිතන්න වෙලා තියෙනවා මේ සමාජයේ අද මේ තියෙන විදිහට.